දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට පවතින්නේ දැඩි නියන්තත්වයක්. විශේෂයෙන්ම ගොවිබිම් ආශ්‍රිතව පවතින දැඩි වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් බොහෝ ජලාශ මේ වන විට සිඳී ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් වගාබිම් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවටයි ගොවීන් චෝදනා කරන්නේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තක්සේරුවට අනුව වගා අක්කර 54,753.6ක් මේ වන විට හානියට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ. රජයේ කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා වන්දි මුදල් ගෙවීමක් සිදු කරන්න ඕනේ. හැබැයි මේ සිදු කිරීම මොන ආකාරයට සිදු කරනවද කියන එක ආම රජේ පැහැදිලි විතරයක් අපිට දෙන්නේ නැහැ. රජයේ තියෙන වැඩපිළිව යටතේ පොහොර රුපියල් 350ට දෙන කාලේ රක්ෂණයක් කරා ඒක රුපියල් 40,000. හැබැයි අද වෙනකොට පොහොර රුපියල් 10,000යි. ඒ වගේම නිෂ්පාදන වියදම් රුපියල් 130,000 අතර ගිහිල්ලා තියෙන වෙලාවක මේ රුපියල් 40,000 දීමේ බලාපොරොත්තුවක් තමයි රජයේ දැන් මේ වෙනකොට සිදු කරගෙන යන්නේ අමිතවරයාගේ ප්‍රකාශ වලින් හා අනිකුත් නිලධාරීන්ගේ ප්‍රකාශ වලින්. හැබැයි මේ 40,000 දීලා සෑහීමකටපත් වෙන්න ගොයියට බෑ. අතවසෙම අපි කියන්නේ ලක්ෂයක් අනිවාර්යයෙන්ම අඩුම වශයෙන් දෙන්න ඕනේ මේ වන්දි මුදල සම්පූර්ණ හානි වෙච්ච කුඹුර වලට. අනිකුත් හානි වෙච්ච කුඹුර වල සඳහා මේ හානිය බලලා මේ හානියට අවම මුදලක් අඩුම වශයෙන් කියන්නේ අපි 50%ක්වත් අත්වැන්න ගත්තොත් 50%ක් නැත්තම් ඒ 50%ට රුපියල් 50,000ක්වත් දෙන්න ඕනේ උපරිමයේ. හිතාගන්න බෑ රජේ මොකද්ද කරන්න යන්නේ කියලා. අපිට මේ වන්දි මුදල් දෙන එක ගැනත් විශ්වාසයක් නැහැ. මේ අතර කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ දිනවල සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා නොකරන බවයි. විශේෂයෙන් බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර නියන් සමය අවසන් වී වර්ෂාව ලැබෙන ලෙස ප්‍රාර්ථනා කරමින් අනුරාධපුර ඇලපත්තුව මහා මංකඩවල වැවමැද්දේ පිරිත් පින්කමක් සංවිධානය කර තිබුණා. මේ සඳහා භික්ෂුන් වහන්සේ 69ක් සහභාගී වූ අතර උන්වහන්සේ බෝට්ටු මගින් වැව මැදට ගොස් පිරිත් සජ්ජායනය කරේ මෙලෙසින්. මේ අතර මාවයේ ජලමට්ටම අඩුවීම හේතුවෙන් පින්නවල අලි සංරක්ෂණාගාරයේ අලිය තුන් නැවීම දුෂ්කර වී තිබෙනවා. ඊට පිළියමක් ලෙස එහි බලධාරීන් පියවරගෙන ඇත්තේ ජල මෝටරයක් මගින් අලි ඇතුන්ට ජලය ඉසීමටයි.